किनिति सत्सियत्यह पेतुं वरम्मन प्रेमयं सज्जायनीय सितु पतुल पिरिमदिन दयामर सेत्तन पोनै යහපත් ප්‍රාර්ථනා ඉටුවන සුවබර සුබෝදෑසනක් ජීවිතය කියලා කියන්නේ එක්තරා ආකාරයක ලස්සන ගමනාන්තයක් ගමනක ඉමක් හැබැයි මේ ගමන ආරම්භ වෙන්නේ එක එක විදිහට තම තමන්ට සාපේක්ෂ විදිහට සමහරට දුක්ඛම් කටළු මැදින් ගමන ආරම්භ වෙන්න පුළුවන් නැත්නම් සැපවත් කමින් ගමන ආරම්භ වෙන්න පුළුවන් කොහොම නමුත් ඔබ ජීවිතයේ ලස්සන අවසානයක් ලස්සන ගමනාන්තයක් බලාපොරොත්තු වෙනවා නම් මේ සියලු දේවල්ම දරා ගන්න පුළුවන් වෙන්න ඕන යම් යම් කාලවකවානුවල ඔබට ලැබීම් තියෙන්න පුළුවන් නොලැබීම් තියෙන්න පුළුවන් දුක තියෙන්න පුළුවන් සතුට තියෙන්න පුළුවන් මේ සියලු දේවල් ඉවසගෙන ඔබ යන ගමනාන්තයට ගියොත් දවසක ඔබට සතුටු වෙන්න පුළුවන් ආපහු හැරිලා බලලා මම දිගු ගමනක් ඇවිල්ලා තියෙනවා සාර්ථක ගමනක් ඇවිල්ලා තියෙනවා කියලා. ඒ ගමන් මගේ තවත් අලුත් දවසක් අලුත් පියවරක් තබන්නට ඔබට ලැබේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි සූදානම් අදත් ඔබත් එක්ක ජීවිතේ බෙදා හදා ගන්න සඳුදා පිණිවියනෙන්. සඳුදා පිනිවියනේ මුල්ම විශේෂාංගය පාණ්ඩව ජ්‍යොතිෂ විශේෂාංගය තමයි අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ සුපුරුදු විදිහට අපේ මැදිරියට ඇවිල්ලා ඉන්නවා බණ්ඩාරවෙල ශ්‍රී ශිව භද්‍රකාලි අම්මාන් කෝවිලේ ප්‍රධාන පූජකතුමන් ජාත්‍යන්තර පාණ්ඩව ජ්‍යොතිර්වේදී ගුප්ත විද්‍යා උපාධිධාරී වාස්තු විද්‍යාව පිළිබඳ ප්‍රවීණ උපදේශක ආචාර්ය ශර්මා සාමිතුමා සාමිතුමා ආයුබෝවන් සුබදාසන සුබදාසන ආයුබෝවන් අපි පාණ්ඩව ජ්‍යොතිෂ පිළිබඳ විශේෂාංගයේ ස්වාධීන රූපවාහිනිය ඔස්සේ ආරම්භ කරන කොටම කියපු කාරණාවක් තමයි බණ්ඩාරවෙල ශ්‍රී ශිව භද්‍රකාලි අම්මාන් කෝවිල කේන්ද්‍ර කර ගනිමින් තමයි මේ පාණ්ඩව ජ්‍යොතිෂ කියන එක ලංකාවේ වැඩිපුර කතාබහට ලක් වුණේ. ඉතින් අපි පහුගිය දවසක කතාබහ කළා බණ්ඩාරවෙල ශ්‍රී ශිව භද්‍රකාලි අම්මාන් කෝවිලේ 12 වෙනි සංවත්සරයේ පිළිබඳව ඊට සමගාමීව එහි නවීකරණ කටයුතු ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරලා ඔබට පුළුවන් වන්දනාමාන කරන්න පුද පූජා පවත්වන්න පුළුවන් තත්වයට තව දුරටත් සකස් කරන කාරණාව අපි මතක් කළා. සමිතුමා ඇත්තටම කොහොමද කෝවිලේ වැඩ කටයුතු ඉදිකිරීම කටයුතු? ඔව් දැන් 12 වෙනි වසරේ ඉවර වෙලා දැනට අලුත් වැඩිය කටයුතු ආරම්භ කරලා තියෙනවා. ආරම්භ කරලා දැන් වැඩේ කටයුතු කරගන්න සූදානම් කරලා ඇති. ඒ නිසා සියලු දිනාටම මේකෙන අපි දන්වලා තියෙනවා කලින්ම දන්වලා තිනවා. නමුත් අදින් පස්සේ වැඩ කටයුතු ආරම්භ වෙනවා. නැමති ආරම්භ වැඩ කටයුතු වලට සියලු දිනාම ඒකට කොටස්කාරයක් වෙන්න පුළුවන්. වෙන්නලා මොකද හොඳ දේකට අපි මේ එක්කනාටම සහභාගී වෙන්න පුළුවන්. මේකට නරක දේව නැතුව. මොකද මේ වගේ දේවල් කෝවිලක් ඉදි කරනවා කියන්නේ සදාකාලින් තියෙන දේවල්. සදාකාලින් තියෙන પરම්පරාවටම තියෙන දේවල්. ඒකම කවදාරි නැති වෙන්නේ නැහැ. මොකද මේ වගේ හොඳ දේවල්කට ජනතාව ඩිසලා අපි පේදිලි කරන්න ඕනේ. මෙන්න මේ විදිය ආකාරයක් තමයි මෙතන තියෙන්නේ. මේ විදිය ශක්තියක් තියෙන්නේ. මේ විදිය යම් පුණ්‍ය කටයුතු අපි කරනකොට සහභාගී වුණාම අපි ඉදිරියට ගෙනියන දුක සැප ඔක්කොම එකතු වෙලා අපිට සිරියාවක් කවණ යන්න පුළුවන්. සිරිය પરම ආත්ම ගණන දැන් කෝවිලකට බඳින්න කෝවිලවලට උදව් උපකරණ කරනවා කියන්නේ ආත්ම ගණනාවකට යම් වරප්‍රසාදයක් හම්බිනවා අපි પરම්පරාවට දරුවගේ දරුවෝ පින්වත් ජීවිතයක් ලැබෙනවා මොකද කෝවිල් ආදනකට උදව් උපකාර කරන එක. එතකොට මොකද ඒකයි අර සමහර අය කෝවිල් වලින්ම ගඩොල් තියෙනු කිව්වොත් එතකොට නම ලියලා ඒකට බිත්තියට දෙන්න. එතකොට දෙනකොටම අපිට ඒ නම සාදා කලින් මකන්න බෑ කිසිම කෙනෙකුට නේ. එතකොට ඒක පූජාවල අපි පූජාවල් කරනවා දුන් අල්ලනවා එතකොට බුදු පූජාවල් කරනවා අදකොට සංකීත පූජාවල් කරනවා දේව ආස්කම් කරනවා මේ ඔක්කොම දෙකත් වෙලා අර ගඩොල් වලට ගිහලා ආස්කම් පුරනවා ආස්කම් පෙරිලා දැන් කෙනෙක් දැන් අමිල නම කිව්වම අමිලට සදා කාලෙන් සෙතක් වෙනවා පෞල් ජීවිතය හරියනවා එයාගේ අනාගතේ සුබ වෙනවා අධ්‍යාපන කටයුතු සාර්ථක වෙනවා ළමයිගේ අර බලාපොරොත්තුට වඩා ලොකු අයියක් ලැබෙන මාර්ගයක් තමයි එන්නේ ඒ වගේ ගඩොල්ලක් අපි කොවිලට ආරන්දු දීලා උදව් උපකාර කරත් මොකද කෝවිලා කරිකසනවා කියන තනි බුත්කලයාගේ මුදල් වලින් අදන්ටන බෑ හොඳත් නෑ මොකද ඒකද විශාල මුදිය මුළු රටම ජනතාවගේ එකතු කරලා හදන එක තමයි විශාල සාහනයක් කියන්නේ බුද්ධ ධර්මෙත් ඕක තියෙනවා එමෙක් කෙනාම සියලු දෙනා එකතු වෙලා යම් පුණ්‍ය කටයුතුට සහභාගී වෙන්න ඊ රට ඉබේම හරි යනවා කියන එක. එතකොට ඔය වගේ කටයුතු තමයි අපි දැන් ආරම්භ කරලා
जनता पुलवाड़ आरम कर उदार दुराने कथा कर ओण विधि तमाम पुलवा पुलवा विधि उदू कर इतमेंट अलुकोविल बलापुर सख्ती सीएल दिन सतुटी कालीमी आशीर्वाद सीएल दिन लभिला इत सतुटे अभी इदिरी गमन सतुटे सन्ोष जीवत् विधिटे अभी पीटक लभन विधिटे अभी सलसगनी आने සමිතුමා දැන් අර අපි ආරම්භයේදී මතක් කළා වගේ ඔබතුමා අපි දන්නවා අතීතයේ පටන් දැන් මෙවැනි දේවාල කෝවිල් ඉදිකරන කාලවලදී අර තනි කෙනෙක් නෙමෙයි මේක කරන්නේ තනි කෙනෙක්ගේ ධනෙන් ශ්‍රමයෙන් නෙමෙයි කරන්නේ බොහෝ දෙනෙක් එකතු කරගන්නවා රාජරාජ මහාමාත්‍යාදීන් පවා දැන් ඒ සඳහා අනුග්‍රහය දක්වලා තියෙනවා ජනතාව දක්වනවා දැන් මෙවැනි දෙයක් කරන්න හේතුව දැන් යම්කිසි සිතක් ශාන්තියක් ලැබෙනවද පොදු කටයුත්තක් බවට පත් වුණාම නැත්නම් හැමෝම එකතු වුණාම කොහොමද ඒක දැන් මේම දෙයක් තියෙනනම් වොන්ද නරක අපි මොකද කියනවෙත් නෑ ගෙනියන්නෙත් නෑ අපි දේව ඉතුරු කරලා යන්න ඕනේ අන්න මේ කෝවිල් වගේ වැඩ වොන්ද පින්වත් වැඩසටහනකට අනිත් එක අපි වැවක් කරනවා කිමකෝ අන්න වැවකට ගිහලා අපි ඉතුරු කරන්න තෝනි වතුර පිරීලා තිනවා ප්‍රෝජන වෙනවා එමේ කෙනාටම ප්‍රෝජන වෙනවා එතකොට අපි කෝවිලක් කරගසනකොට සීළු දිනාම එක කොටස්කාරයක් වෙන්න ඕනේ පුළුවන් පුළුවන් විදියට එතකොට ගිහලා කරනකොට ඒක සදාකාලින් අපි ගෙන පෙරන අපි මෙරුණට පස්සේ අපි ආත්මයට යම් පීඩක් ලැබෙනවා මොකද මෙයා කරපු පුණ්‍ය කටයුතු මෙතනයි කියලා දැන් එක එක්කෙනේ වැරදි දහක් කරා කියමුකෝ එක දහක් කරලා 99 කරගෙම නම 909 කරපු පින්වත් පුණ්‍ය කටයුතු එයා කරපු ඉදිරියට කරපු සම්පූර්ණ වැරදි අදහස් ඔක්කොම නැති වෙලා පින්වත් ජීවිතයට යන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා ඒ වගේම එකම මිනිසෙ තනි පුද්ගලයාගේ වීදමේ යම් කෝවිලක් හරිගසන්න අව හොඳත් නැහැ මොකද කර්ම පාපේ ඔක්කොම එකතුලා ඒ පුද්ගලයාට ලැබෙනවා ඒකයි අර කර්ම පාපේ කියන මොකද ගැනෙකුට දැන් උදාහරණයට අරගමු උදාහරණයක් කරනම් අපි කාටරි බණිනවා කිමකෝ අපි බණලා ඒ මිනිසෙ පාඩුවේ ආගෙන ඉන්නවා පුළුවන් තරම් බණියා බණින්න කියලා නේ එතකොට බැනලා ඉවරච්ච ගම මේ මනුස්සයා එතන අද්දා මේ මනුස්සයාට මොළු නරකෝලා දෝ මොකදෝ කියලා හිතනවනේ ආ හිතනකොට මේ මනුස්සයාගේ තියෙන කර්මය ඔක්කොම සම්පූර්ණ එකතුවලා ගිහිල්ලා ඉවරයි අර මනුස්සයාගේ ශරීරයට වැඳිලා ඉවරයි එතකොට ඔය වාගේ තමයි ධනි මනුස්සයාගේ වීදම්ංගලේ කෝවිල කරිගස්සලා විවෘත කරලා ජනතාවට වඳින්න ඉඩ දුන්නාම කීප දෙනෙක් ඒවිලා බලනවා වඳිනවා පුද පූජාවල් කරනවනේ එතකොට මේ මනුස්සයා හිතන මේ අඩා මෙච්චර ලස්සන කෝවිලකට අපිට සතවකට උදව් කරගන්න බැරි වුණානේ කියලා ගමේ මිනිස්සු රටේ මිනිස්සු හිතනකොට ඒ හිතනක ලොකු පාපයක්. එතකොට ඉතන ලොකු පාපයක් වෙනකොට මොකද මේ මිනිස්සයා තන තියෙන ධනවල වලින් අර මිනිස්සයාට කෝටිපති වෙලා වුණන්න පුළුවන් මේ මිනිස්සයාගේ තනි පුද්ගලිකේ වීදම මේක අරපු එක ලොකු පාපයක් වෙනවා. ඒක පාපේ ගවන්න ඊළඟ ආත්මයක් එයා ගරන්න උණි. ඒක තමයි අර කුකුලෙක් වෙලා ඉපදින්නේ ඔන්න ඔය වගේ තමයි. කිකිලියක් ඉපදින. ඉපදිලා බිත්තර දාලා එයාගේ ණය ගවනවා කියලා ඒ වගේ පරම ඉදිගස් වලින් තියෙනවා. මොකද තනි පුත්කලයේ තනි වෛර වංචාවලින් තනි ගුරුවදීන් යමක් කරෝ ඊළඟට පරවියෙක් වෙලා ප්‍රෝජන විනි විදියට යමක් සිද්ධ වෙනවා කියලා තියෙනවා. ඒබයි ඒ කෝවිල් කියන්නේ තනි පුත්කලයාගේ වීදමේ ආදණ්ඩ හොඳත් නැහැ. ඒ නිසා පුළු කොච්චර ධනපති වෙලා හිටියෝ අනේ එම කෙනාගේ සබා ඉංගානේ මිනිස්සේ ගාවරි රුපියල කරිල්ල ගන්නෝනේ. ඉල්ලල පුළුවන් පුළුවන් විදියට මුදල් එකතු කරගෙන කෝවිල් වැඩ කරන්නුරි. මොකද කවදාරි නැති වෙන දියක් නෑ නෙවෙයි. සියලු දෙනාටම සියලු සම්පත් ලැබිලා අපි තියෙන දුක් කරදර संपूर्ण निमिल अभी पिंगवत कटे लबन तेन तम कोविल एम के नाम गील අපි කෝවිලෙ දෙයියන්ට ගා තමයි අපි එම එකනම කියෙම දෙයම කියන්නේ උදේ පාන්දර නැගිට උදේ කෝවිලෙ ගිහිලා වඳිනවා හැබෝ උනාරි පුළුවන් වුණත් දුක් කරදර වෙනකොට අපි කෝවිලෙට ගිහිලා කියනවා අපි යම් බලාපොරොත්තු කටවල ප්‍රශ්නේ ඇතිකරන්න වුණත් අපි කෝවිලෙට ගිහිලා එම ප්‍රශ්න සියලු දේ ගිහිලා කෝවිලෙ දෙයියන්ට කියනකොට අපිට පුළුවන් විදිය අපි උදව් උපකාර කරත් නම් අපි කර යන්ද මේ වාගේ ඉදිකරන කෝවිලෙට උදව් උපකාර කරලා කෝවිල විවෘත කරාට පස්සේ අපිට මොනාරි දුකක් තියලා අපි කෝවිලෙට ගිහිලා පඩි නගිනකොටම දෙයියෝ අපි ගැන බලනවා ආඩා
एंड सीलुदे मंगिष्ट कर दैवी उदरण तीन देवे सुब देवल जनता दंड मगोद कील तेर करगण इं पसी उद उपकार लागंड तोनी ये मनुष्य हित बिरी पीली अड मिन्न मेवागे देखा कटयुत अब उदरण अब अनागत लियवेण पुण्य कटयुत बिरी मनुष्य के लिए अनागत संपूर्ण सतुट जीवित लियवेण ऐनी सर तनिपुदल वीदम कोविल उपकार මිනිසු විදිහට අපි ජීවත් වෙලා කාලයක් ඉඳලා මෙරිලා යන්න පුළුවන්. හැබැයි යම් ඉදිකිරීමක් කළාම විශේෂයෙන්ම මේ වගේ වඳින පුදන තැනක්, දේවස්ථානයක්, කෝවිලක්, පන්සලක් මේවා ඉදි කරාම මේවා කාලාන්තරයක් තියෙනවා. සහ මිනිසුන්ගේ ජීවිතේ දිනන අවස්ථා, පරදින අවස්ථා මේ හැම එකකටම මේ වගේ දේවාලයකට, කෝවිලකට Taman අතහන ආගම දහම අනුව ගිහිල්ලා යම් කිසි සතක් ශාන්තියක් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ දේවල් නැති වෙන්න ගොඩාක් කල් යනවා මිනිසුන්ගේ ජීවිතේ ඉක්මනින් නැති වුණත්. ඉතින් ඒ නිසා එවැනි ඉදිකිරීමකට සහයෝගය දක්වන එක හරි වටිනවා. සමිතම අනෙක් කාරණාව තමයි දැන් අපි දන්නවා ජ්‍යොතිෂ්‍ය අනුව සමහර අපල උපද්‍රව දුරු වෙන්න අපි දන්නවා සතුන්ට දාන දෙනවා යම් යම් දානමාන ආදී දෙනවා සමහරට සතුන් නිදහස් කරනවා. ඒ වගේ මේ කෝවිල් දේවාල මේ වගේ ඉදිකිරීම කරන්නත් යම් කිසි මේ අපල උපද්‍රව දුරු වෙන්න ශාන්තියක් ලබා ගන්න කරන්න පුළුවන්. ඔව් දැන් ඉදිගාසලෙ දෙන පුණ්‍ය කටයුතු තුනක් තියෙනවා. මේ පුණ්‍ය කටයුතු තුනක් තියෙනවා අරකෙකුට අරකෙකුට කැම දෙන්නුන කියන්නේ ඒකේ කවදාරි එක දවසක කවදාරි එක දවසක කෙසල් කොල්ලේ කරන්න හරි නැත්නම් පිරිසුදු පාත්‍රයකින් කැම ටිකක් පිරිසුදු බත් කරගලා ලුණු ටිකක් දාලා තම්බල ගිනා ද කරකේ කොට කණ්ඩ දෙන්න ඕනි. මොකද ආත්මෙන් පෙර ආත්මෙ අපි අම්මා තාත්තලා කරපු පව දුර වෙන්න ඕනි කියලා ඔතන එකක් දෙන්න පොත ක්‍රමිකු තියෙනවා. මොකද අරකේ කොට බැද කිරි අරකේ කොට දෙන්න ඕනි තට්ටුවක දාලා කැම ඒ සම්පූර්ණ මේක කනවා. ඒ කෑවම අපිට දෙමෝපියන් ගිනාපු කර්මයේ එතන अड़ी දැන්මම ඒ අලිය අපි වගේ එක සැරයක් බලලා සතුට වෙනවා. මොකද අඩා මං කැමති දේවම දෙනවා නිසා ඔයාගේ කැමති දේ මම ඔයාට ඉල්ලන ඉස්සලා දෙන්නම් කියනක දෙනවා. මොකද මේක කිසිම කෙනෙකුට ඕවා දන්නේ නැහැ. කිසිම කෙනෙකුට කියලා දෙන්නේ නැහැ. මොකද වන්දනාවල් යනකොට කොහේද අර විනෝද ගමන යනගන්නේ නිකන් මිනිසු ගිහලා නිකන් අරියත් බලලා අලියට විරෝධ කරලා ඒක කෝප කරලා ඒ අලිය පාගල මරනවා මිනිසුව. එතකොට ඔය වගේත් වෙනවා. දැන් කාට හරි ආනි කරන්න හොඳත් නැහැ. ඔය වගේද පොල්ලත්තු කෙලක් ඔතාගෙන ගිනි අලියට දෙම්මම ආත්මේ ගණට අපි ඉස්සරහත් බලනවා. අපි ගියට පස්සේ අලිය අපි ගැන ඇරිලා බලනවා. ඇරිලා බලලා ඊතන වඩා මේ මනුස්ස මෙච්චර ඊත පිරිසුදු වෙ මට කියලා ගෙනලා දුන්නනේ. මම මනුස්සට යන ගමන හරියන්න ඕනි කියලා අලිය හිතනවා. ඔය වගේ කෝවිලා කරිගස ගන්නකොට ඔන්න ඕක තමයි තියෙන්නේ. කෝවිලා කරිගසනකොට අපි කොච්චර වුණත් වරදි කරනෝනේ. වරදි කරලා වරකම් කරනවා. වරකම් කරලා සල්ලි මුදල් එකතු කරලා එකතු කරලා ඒකට මොනවද කරන්න කියලා දන්නේ තුම මේ එකතු කරලා තියා ගන්නවනේ. මේ පව මේ දුක නිමෙනවනා මෙන්න මේ වගේ කටයුතු කෝවිල වල කටයුතු වලට එයා උදව් උපකාර කරන්න තුනි. සමිතමා අපි මේ ගැන කතා බහ කරමු තවදුරටත් ඉදිරියට. අපි වෙලාව බලලා විරාමයක් ලබාගෙන ඉමු. බණ්ඩාරවිල ශ්‍රී භද්‍රකාලී අම්මාන් කෝවිලේ සිදු කිරීමට අපේක්ෂා කරන අලුත් වැඩියා කටයුතු වෙනුවෙන් බැතිමත් ඔබ සියලු දෙනාගේ නොමසුරු දායකත්වය අපේක්ෂා කරන අතර ඔබ ලබා දෙන සියලුම ආධාර කෝවිල් පාලක මණ්ඩලය අමතා ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මහා බලගතු භද්‍රකාලී මෑණියන්ගේ ආශිර්වාදයෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වී පවුලේ දියුණුව සෞභාග්‍ය උදා වේවායි පතමු. मंचिमा
සඳුදා පිරිවියනෙන් බණ්ඩාරවිල ශ්‍රී ශිව භද්‍රකාලි අම්මන් කෝවිලේ ප්‍රධාන පූජකතුමන් ආචාර්ය ශර්මා සාමිතුමා සමග අපි කතා බහ කරමින් ඉන්නේ. එතුමා මුණ ගැහෙන්න පුළුවන් දිනයන් වේලාවන් පිළිබඳ තොරතුරු අපි ඔබට අරගෙන එන්න සූදානම්. අඟහරුවාදා සිට සෙනසුරාදා දක්වා උදෑසන 6 සිට සවස 6 දක්වා බණ්ඩාරවිල ශ්‍රී ශිව භද්‍රකාලි අම්මන් කෝවිලේදී එතුමා මුණ ගැහෙන්න පුළුවන්. ඒ වගේම ඉරිදා සහ සඳුදා දෙදින වැල්ලවත්ත පැට්‍රිකා පාරේ තියෙන එතුමාගේ කාර්යාලයේදීත් එතුමා මුණ ගැහෙන්න පුළුවන්. මෙන්න මේ සඳහන් කරන දුරකථන අංක ඔස්සේ කලින් වේලාවක් වෙන් කරගන්න වැඩි දුර තොරතුරු ලබා ගන්න ඔබට පුළුවන්. ඒ දුරකථන අංක තමයි 0747322705 ඒ වගේම 0557223241 0557222491 සහ 0557224592 කියන දුරකථන අංක ඔස්සේ කලින් වේලාවක් වෙන් කරගන්න වැඩි දුර තොරතුරු ලබා ගන්න ඔබට පුළුවන්කම තියෙනවා. කෙනෙකුගේ ජීවිතයේ ජ්‍යොතිෂයට අනුකූලව යම් යම් පාපයන් නැත්නම් යම් යම් අපල උපද්‍රව දුරු කරගන්න තියෙන හරි අපූර්ව ක්‍රම තුනක් ගැන තමයි සාමිතුමා සඳහන් කර මිනි හිටියේ. ගවයෙකුට යම් යම් දානමාන ආදිය දීම නැත්නම් අලිය ඒ වගේම අලියෙකුට යම් යම් දානමාන ආදිය දීම සහ කෝවිලක් ඉදි කරන්න Tamanට හැකි පමණින් දායකත්වයේ ලබා දීම. ඒක අපි තව ටිකක් විස්තර කරමු සාමිත. ඔව් දැන් වැඩිපුර මිනිස්සුන්ට මේ දාන තුනම පින්වත් තුනම දෙනගන්නම උතිය. ඒ සමහරව ආරකේ කාවම ගහලා පන්නනවා. සමහර අය මේ ආරකුට දැන්නෙත් නෑ වතුර දානවා යව දෝල බලන්න. නමුත් එහෙම නෙවෙයි යම් ආරකේ කිරිය ආරකේ නිකන් පාර යන ආරක කිරිය ආරකේ අපි දිහා යරෙලා බලනකොට එයා මොකක්hari අපිට කියන්න එනවා. අපිගෙන මොනවාරි එයා දන්නවා. දැනගෙන ඉන්නේ. එතකොට අපි මොකකර බලන්නත් ඕනේ. අපි පුළුවන් විදියට එයාට ආදරය කරලා හරි යන්නත් ඕනේ. මොකද එයාව බලලා පොඩ්ඩක් මේ විනාඩියකින් ආදරෙන් බලලා යන්න ඒ අරක ඊට පස්සේ අපි කියන ඇරිලා බලනවා. හා අනේ කියලා අයියා කර කියන්න පොවුන දේ ඔයාට මොකද වෙන්න යනවද සුබද අසුබද? ඒක කියන්න විදියට එයා අපිට බලනවා. ඒ නිසා කිරියරක ගැලේට යන්නේ නැහනේ. කිරියරක ගෙදර එනකොට කවදාරි දවසක. එතකොට අපි හින්දු ආගමේ තියෙනවා තයිපොංගල් දවසේ තියෙනවනේ. මේ තයිපොංගල් දවසට අරකව දෙය වගේට වඩා වඳිනවා. මොකද සිවද එංගේ වාග්නිනේ අරක එතකොට ඒ නිසා අර යාට වැඩිම ගෞරව කරනවා මොකද තට්ටු වලින් තියලා කැම තියලා පොංගල දාණේ උයලා එයාට තියලා පළතුරු තියලා එයාට මල් මාලේ දාලා අරකට බොහෝ යා සතුට වෙන විදිහට පූජාවල් කරනවානේ ඒ පූජා ඒ නිසා තමයි තවම අරකෙක් අපි කියන ගොඩක් දුරට අපි කෙට පීඨ වෙන්නේ මොකද යා කිරි දෙන්නේ ඒ නිසායි නැත්නම් එයා කිරිවලේ වස කරවොත් මොකද වෙන්නේ යා ඒ වගේ යා කවදාරි ඒගොල්ලෝ වැඩි කරන්නේත් නැ උඳම කරන්නේ පුළුවන් තරම් ඒගොල්ලෝ අපිව රකින්නවා අර අපි වෙ රකින්නවා ඒ නිසා තමයි අපිට අද වෙනකල් කිරිගෙන ඔය ඔය යන්නේ එම මොතම කිරිතේ බොන්නේ ඒ නිසායි ඒ නිසාද අපිට පුළුවන් විදියට අරකකට උදව් උපකාර කරන්න මේ වගේ තමයි තව අද අලිය කරගත්තම අලිය රූපෙන් තමයි ඝන දෙවියනේ දැන් අලියෙකුට අපි දෙන්න ඕනේ පොල්ලොත්තු කියලා කියලා කොයින් ඇරි දීලා දෙන්න ඕනේ වාහනේ යනකොට කොතනර ඔතාගෙන යන්න නිකේ විසි කරලා යන්න නැපා පිළිවෙලට ඔතාගෙන යන්න ඕනේ මොකද කැසල් කොල්ලෙන් ඔතාගෙන ගිහලා ඇරලා තියලා අඩි 10 කැසලා ඇරලා තියලා ඔයා ටිකක් බලන්න අලියන අපිගෙන අරින්න අමුතු ोट අනිගාරින්ද අර්ගම්පුල් කියලා එක පොඩි වල් జాතියක් තියෙනවා. ඒගොල්ලෝ අපිට ඒ වල් ජීක ගෙනලා ඝන දෙවියන්ට තියලා පූජා කරන්න තෝනේ. අර්ගම්පුල් කියලා පොඩිම පොඩි වල් జాතියක් තියෙන එක ගෙවල් වලින් හදනවා. ඒක හරි ආස්කම් තියෙන එක. අලී ශක්තියක්. අලියකට වඩා ශක්තිය තියෙන දේ තමයි වල් జాතිය. අර්ගම්පුල් කියන්නේ ඒක තමිල් වචනවල අර්ගම්පුල් කියන්නේ. පැලටියා. ආ පැලටියා. ඒක තම්පල්ලා මේ ටිකක් මිරිකලා මේව කරලා මික්සියකට ගහලා කලවම් කරලා කිරිවෙකට දාලා තම් බිව්වනම් අපේ ශරීරයට උදුර දෝෂ අයින් වෙන උදුර කියන්නේ ලේ සම්බන්ධ යම් ගැටලු අයින් වෙන අන්න අර්ගම්පුල් කියන්නේ ඒක සමිතම අපිට දුරකතන ඇමතුමක් ලැබෙනවා කවුද මේ ආයුබෝවන් සුබදාසනක් ආයුබෝවන් ඔව් ඔබේ නම සහ කොයි පළාතින්දලද කතා කරන්න කියලා අපිට කියන්නකෝ මම දුලානි මේ ගොඩින් කතා කරන්නේ හරි ඔබේ ප්‍රශ්නය සමිතමට යොමු කරන්න පුළුවන් ඔව් ඔයාගේ උපන් දින කියන්නේ මොකද උපන් දින කියන්නේ 1918 උපතම තියෙනවා සමහරට දුකින් වේදනාව යම් පීඩාවකින් ජීවත් වෙන්න ඕනි කියලා. මොකද පීඩාවක් කියන්නේ? ඒ වගේ මොකක් හරි අඩුවක් තියෙනවා.
ඔව් මට මේ මා පොඩි කාලේදීම ඇක්සිඩන්ට් එකකට මේ වුණ දුන්නා මේ මගේ දකුණු කකුල මේ ඇක්සිඩන්ට් එකලා තියෙන්නේ ඒක දැන් පොඩි කාලේදී සනීප වුණා ඔව් දැන් මම ලොකු වෙනකොට මගේ කකුලෙන් මේ තුවාලයක් මතු වෙනවා හොඳ වෙනවා ආයි මතු වෙනවා ඒක තමයි මේ පොඩි වෙලාවම තියෙන්නේ නැහැ संपूर्ण सुवे पेन आय मतलब आय बिंदे तम जीवित मटमें ये कर्म काल्यक तमंगे उपतम गेनापू पाप्यक गेनलतीस मे पापे मतुवेला मतुवेला तमंट इद्रीट पेन्नम एवला पेन्नम एक विलावक वैया विलावक तरगन कुलम कार्यालय अंबिने मेकट वेड विस्तर मंदेन वैट एक सुखर गंड पुलांक्रमेको तीन स्तुति दुरखतन अभी सुदानम කතාකරන්න පිරිවෙනෙන් තවත් බොහෝ දේවල් ඊට කලින් අපිට විරාමයක් ලබා ගන්න පුළුවන්. බණ්ඩාරවිල ශ්‍රී භද්‍රකාලී අම්මාන් කෝවිලේ සිදු කිරීමට අපේක්ෂා කරන අලුත් වැඩියා කටයුතු වෙනුවෙන් බැතිමත් ඔබ සියලු දෙනාගේ නොමසුරු දායකත්වය අපේක්ෂා කරන අතර ඔබ ලබා දෙන සියලුම ආධාර කෝවිල් පාලක මණ්ඩලය අමතා ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මහා බලගතු භද්‍රකාලී මෑණියන්ගේ ආශිර්වාදයෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වී පවුලේ දියුණුව සෞභාග්‍ය උදා වේවායි පතමු. බණ්ඩාරවිල ශ්‍රී ශිව භද්‍රකාලී අම්මන් කෝවිලේ ප්‍රධාන පූජකතුමන් ආචාර්ය ශර්මා සාමිතුමා සමග අපි කතා බහ කරමින් ඉන්නේ. එතුමා මුණ ගැහෙන්න පුළුවන් දිනයන් වේලාවන් පිළිබඳව අපි තොරතුරු ඔබට අරගෙන ඉන්න සූදානම්. අඟහරුවාදා සිට සෙනසුරාදා දක්වා බණ්ඩාරවිල ශ්‍රී ශිව භද්‍රකාලී අම්මන් කෝවිලේදී උදෑසන 6 සිට සවස 6 දක්වා එතුමා මුණ ගැහෙන්න පුළුවන්. ඒ වගේම ඉරිදා සහ සඳුදා දෙදින වැල්ලවත්ත පැට්‍රිකා පාරේ තියෙන එතුමාගේ කාර්යාලයට පැමිණියොත් එතුමා මුණ ගැහෙන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ සඳහන් කරන දුරකථන කොස්සේ වැඩිදුර තොරතුරු ලබා ගන්න කලින් වේලාවක් වෙන් කර ගන්න ආදී කටයුතු සිදු කරන්න පුළුවන් 0747322705 ඒ වගේම 0547223241 0547222491 සහ 0547222492 කියන දුරකථන අංකයි ඒ. අපි අද දවසේ වැඩි අවධානයක් යොමු කරලා කතාබහට ලක් කරමින් ඉන්නේ බණ්ඩාරවිල ශ්‍රී ශිව භද්‍රකාලී අම්මාන් කෝවිල කේන්ද්‍ර කර ගනිමින් ඉදිකරන නැත්තම් ඉදිවන නවීකරණ කටයුතු නැත්තම් අලුත් වැඩියා කටයුතු පිළිබඳව කතා බහ කරන්නේ ඒ සඳහා ඔබේ දායකත්වය ලබා දෙන්න පුළුවන් කියන කාරණාවත් සාමිතුමා සඳහන් කළා. ඇත්තටම ජ්‍යොතිෂයට අනුකූලව ඔබේ යම් යම් අපල උපද්‍රව ජීවිතයේ යම් යම් දුර්වල තැන් සකසා ගන්න මේ වගේ දෙයක් ඉදිකිරීමේදී සහයෝගය දක්වන එක වැදගත් කියලා තමයි සාමිතුමා කිව්වේ. ඔව් पटांगील दिनाटम लुकु साणिया लुकु अय्या लुकु बलापुर नमक मम इन कोलमा इन अतकोट मगेन गेनियन नमक मट बुल मीन सुट से करला या इतर करला नमक अदेट मेरे नाटकम भाई मम नम मकंडे सोली नमक ईन विधिया ऐक बुद्ध धर्म तो बुधी दिन पोलव इपुद नाम पुरोजन विधि जीव मर नसे प्रयोजन सेतकन विधिट जीवित केवल अंश अभी गणगतनीस अभी दंड मम दंड जनता मुखद सेवे करेंगे मुखद कोविले बंडार भद्रकाली अम्मन कोविल सीएल दिन दंड ऐ आस्क मुखदे कोविल नमेंट बट दिए कोविल आरिक दुलाकुना दें अलतिया कर लसन कोविल मीन सुट एक पूजा पूजा करकंड सूदान कर अभी आदागनी
සියලු දිනාගම ඒක සහභාගී වෙන්න තෝනේ සියලු දිනාම ඒක කොටස්කාරයක් වෙන්න ඕනේ සියලු දිනාටම පුළුවන් පුළුවන් උදව් උපකාර ආදර ලැබලා දීලා තමන්ගේ කොටස් වෙලා තමන්ගේ ඊට ඉෂ්ට සිද්ධිය ඔතන ඉෂ්ට කරගන්න පුළුවන් සත්‍යය තමයි අදාගෙන යන්නේ ඒ නිසා දැන් සියලු දිනාට මේකට සහභාගී වෙන්න පුළුවන් තත්ක්‍රමකුත් තියෙනවා මොකද කෝවිල් වල කියන්නේ දැන් අපි එම කියනට මිතන්න ඕනේ යම රද කෝවිල් එකට මේ වීදම් කරන්නේ යම් පිළිවෙලක් තියෙනවා අපේ තියෙන කර්මයේ සේරම දුරු කරලා යනවා දුරු කරලා යන්නේ ගිලා අපිට සත්පත්තර ලබා ගන්න පුළුවන් තත්යක් නැහැ අපි ඉදිරියට ගොඩක් තියෙනවා ඒ නිසා අරනම් දැන් එම කියන පීඩාවකට පත්විච්ච අය වරදියට පත්විච්ච අය වරකම් කරපු අය එම කෙනාටම මේ වගේ පුණ්‍ය කටයුතු වලට උදව් කරගන්නත් පුළුවන් දැන් අර අපි දැන් මේ උදාහරණයක් අරගත්තා නම් ලංකාවේ චේන්ඩ පිරිසක් මුදල් තියාගෙන මිනිස්සුන්ට මොකද කරන්න ඕනි කියලා දන්නේ තුව වගේ ඉන්නවනේ මේ වගේ පුණ්‍ය කටයුතු වල වීදම් කරන්නත් පුළුවන් එතකොට ඔයාට ලොකු පිනක් වෙන වෙනවා පිනක් අම්බෙලා තමන්ගේ මෙච්චර කාලකට කරපු වරදි ඔක්කොම අයින් කරලා දින්වසේ පින්වත්ී ජීවිතේට යන්න පුළුවන් තත්යක් තියෙනවා ඒකට උදාහරණය තමයි වැරදි කරලා සමාව ඉල්ල ගන්න ඕනි කියලා කියන්නේ මේද සමාව ඉල්ලන්න ඕනි දෙවිය ගාවට විතරයි පුළුවන් ඉල්ල ගත්තා නම් එතනින් තමයි අර කරපු වැරදි ඔක්කොම අයින් කරලා හොඳ පත්තට එනවා හොඳ මනසෙක් වෙනවා කියලා තියෙනවා මොකද අපි කරපු මරසම එම මනතේ මවදාම වරකම් කරන්නේත් නැහැ කවදාාරියට සමාව දුන්නොත් ඒ මනුස්සයා හොඳක් වෙනවා ඒ නිසා ඒ වගේ මනුස්සයෙකුට යම් තේරුම් කරගෙන යම් මොකක් හරි අපි වැඩකටයුතු ආරම්භ කරනවා නම් ඒ වටේතු මොකද්ද කියලා හරියට තේරුම් කරගෙන අපි ඒකට උදව් උපකරණ කරන අපිට දහස් ගුණ අපිට සුභාක්ෂයක් ලැබෙනවා ඒ නිසා අපිට සීල දෙනාම එකතු වෙලා මේ වගේ පුණ්‍ය කටයුතු වලට උදව් උපකාර කරන එක සූදානම් වෙන්න දැන් ඇත්තටම බණ්ඩාරවෙල ශ්‍රී ශිව භද්‍රකාලි අම්මාන් කෝවිල කේන්ද්‍ර කරගෙන 12 වෙනි සංවත්සරයට සමගාමීව ඉදිකරන මේ නවීකරණ කටයුතු ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් ඔබේ දායකත්වය දක්වන්න පුළුවන් කියන කාරණාව තමයි අපි අද දවසේ අපේ වැඩසටහන තුළ වැඩිදුර කතාබහට ලක් කළේ දැන් ඒ නවීකරණ කටයුතු ඒ විදිහටම සිදු වුණත් බණ්ඩාරවෙල ශ්‍රී ශිව භද්‍රකාලි අම්මාන් කෝවිලෙන් කරගන්න පුළුවන් වෙන ජ්‍යොතිෂ්‍ය කටයුතු යම් යම් සෙත් ශාන්ති කටයුතු ඒ විදිහටම ඒ ආකාරයෙන්ම සිදු වෙනවා කියන කාරණාවත් සාමිතුමා අපිට මතක් කරන්න කිව්වා අපි ඒ බවත් මතක් කරමින් අද දවසේ වැඩසටහනෙන් සමුගෙන යන්න සූදානම් වෙන්නේ අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා බණ්ඩාරවෙල ශ්‍රී ශිව භද්‍රකාලි අම්මාන් කෝවිලේ ප්‍රධාන පූජකතුමන් ආචාර්ය ශර්මා සාමිතුමාට මේ කරුණු කාරණා අපිත් එක්ක බෙදා හදා ගන්න පැමිණීම වෙනුවෙන් ආයුබෝවන් කියලා සමුදෙනවා ඔබතුමාට බොදවසක් ඉතින් මේ විශේෂාංගය නිමාවට පත් කරලා විරාමයක් අරගෙන ආයමත් සඳුදා පිනවීම සමග මුණගැහෙමු